හොඳයි ආයුබෝවන් සුබ උදෑසනක් සුබ දවසක් මා ප්‍රිය හිතවත් ශ්‍රාවකීනි මේ වෙළඳ සේවය 94.3 94.5 ඔබ මේ එක්වෙන්නේ වෙළඳ සේවය සමග ප්‍රිය ශ්‍රාවක ඔබ වෙනුවෙන් මෙතැන් සිට සාර ප්‍රභාගිර වැඩසටහන අපි ගෙනෙන්න සූදානම් දැන් අපි බලාපොරොත්තු වෙච්ච මාතෘකාවෙන් ටිකක් වෙන පැත්තකට ගිහිල්ලා අපේ ආකෘතිය සහ හැඩය වෙන පැත්තකින් ගමන් කරන්න සූදානම් වෙනවා. එතෙන්දි මේ මෑත ඇහැට පේන මේ ලෝකසිතියේ මේ නිතර කතා බහට ලක්වෙන ඒ ලෝකසිතියෙමින් අපේ සිතියමටත් යම් යම් තැන්වලදි කාන්දු වෙන විවිධ වූ කරුණු ඔස්සේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක තේමාවක් යටතේ සහ එහා විහිදුණු අනුමාත්‍රිකා කීපයකුත් අපි තෝරා ගත්තා. ඒ අනුව මෙතෙන් සිට අපේ කතාවේ තේමාව අපේ අනුමාත්‍රිකා අපේ ගමන පිළිබඳව පැහැදිලි කරමින් සාර ප්‍රභාගිර මෙතෙන් සිට ඔබ වෙත ගෙන ඒමට මම බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා මාධ්‍යවේදී අජිත් පෙරකුම් ජයසිංහ ඔබතුමාට මෙතෙන් සිට මේ ආරම්භන්නේ සාර ප්‍රභාගිර. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබුමා නැන පහන් කුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර උදේ 8යි විනාඩි 10යි සුබ උදෑසනක් අජිත් මහත්මයා සුබ උදෑසනක් සල්පිටි අද අපි ඇත්තටම මේ සැලසුම් කරගෙන හිටියේ නම් එක්තරා මුස්ලිම් දේශපාලනයේ ප්‍රධාන පෙළේ දේශපාලකයෙකු සමග සාකච්ඡාවක් කරන්න ඒ සාකච්ඡාව විශේෂයෙන්ම අපි සැලසුම් කළේ අද ඇත්තටම රටේ තියෙනවා යම් යම් උණුසුම් වාතාවරණයන් විටින් විට ඇති වෙන තත්ත්වයක් ඒ තත්ත්වයන් එක්ක අපි විශේෂයෙන්ම ජනමාර්ගික සමගිය පිළිබඳ සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කළ යුතු තියෙනවා ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වුණේ ඇමති රිෂාද් බදියුදීන් මහතා අද සාර ප්‍රභාගිර වැඩසටහනට පැමිණේ කියලා කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා තමත් එතුමා දුරකථනයෙන් හෝ සම්බන්ධ වෙයි කියලා ඒ කෙසේ වෙතත් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා රටේ ඇතිවෙච්ච එක්තරා අර්බුදකාරී සිද්ධියක් පිළිබඳව මේ සිද්ධිය ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලනුත් වාර්තා වී තිබෙනවා ඒ වගේම සමාජ මාධ්‍යවලින් ඉතා පුළුල්ව වාර්තා වෙලා තියෙනවා යම්කිසි ආකාරයකට වෛරල් වීමක් සිදු වෙලා තියෙනවා මේ සිද්ධිය පිළිබඳ වාර්තා උදාහරණයක් විදිහට මේ පිළිබඳ වීඩියෝ මාදුටුව සමාජ මාධ්‍ය හරහා වේගෙන් සංසරණය වෙනවා මේ සිද්ධිය ඇතැම් විට ඔබ දන්නවා ඇති මේ තමයි ඊයේ ගල් කිස්සේ ඇතිවෙච්ච කලබලය එක්තරා විදිහක ගැටුම්කාරී වාතාවරණයක් සිදු වුණා ගල් කිස්සේ එක්තරා ප්‍රශ්නයක් නිසා මේ ප්‍රශ්නය පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ සාමාන්‍යයෙන් රෝහින්යා මුස්ලිම් වරුන් කිව්වෙන් පස්සේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ කවුද මේ රෝහින්යා මුස්ලිම් වරුන් රෝහින්යා මුස්ලිම් වරුන් කියන්නේ ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට සම්බන්ධ ඍජු එහෙම පිරිසක් නෙවෙයි ඒ වගේම ලංකාවට ඉතාම ආසන්නයේ පිහිටි රටක ජීවත් වෙන පිරිසකුත් නෙමෙයි හැබැයි ඒ තරම් දුරකින් පිහිටි රටකුත් නෙමෙයි මියන්මාරය අතීතයේදී මියන්මාරයට කිව්වේ බුරුමේ කියලා මෑතකවණුවේදී බුරුමේ නිල රාජ්‍ය නාමය වෙනස් කළා මියන්මාරය කියලා මියන්මාරයේ තිබෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය ඉතින් අපි මේ ප්‍රශ්නය පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රෝහින්යා සරණාගතයන්ගේ ප්‍රශ්නය පිළිබඳව. රෝහින්යා සරණාගතයන්ගේ ප්‍රශ්නය මේ මොහොත වෙනකොට ලංකාවට බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි රෝහින්යා සරණාගතයන් පිරිසක් මේ මොහොතේ ලංකාවේ රැඳී සිටිනවා. ඔවුන් ලංකාවට පැමිණියේ ඇත්තටම ලංකාව ඉලක්ක කරගෙන පැමිණි ගමනකින්ද කියන එක අපි හරියටම දන්නේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් මුහුදේ අතරමං වී සිටියදී නාවික හමුදා විසින් නාවික හමුදා භාරයට රැගෙන ලංකාවට ගෙනවිත් ලංකාවේ උන් සරණාගතයන් ලෙස පසුගිය අප්‍රේල් මාසයේ සිට ජීවත් වුණා
ඔවුන්ට හැබැයි ලංකාවේ සරණාගත භාවයේ පිරිනමල නැහැ නිල වශයෙන්. ඔවුන් සරණාගත භාවය අපේක්ෂා කරනවා බටහිර හෝ වෙනත් යෝග්‍ය රටක. එතෙක් ඔවුන් ලංකාවේ රැඳී සිටියා. මේ මොහොත වෙනකොටත් ඔවුන් රැඳී සිටිනවා. ඊයේ සිද්ධියට භාජනය වුණේ ඊයේ සිද්ධියට හේතු වුණේ ඔවුන්ගේ මේ රැඳී සිටීම. ඊයේ ගල් කිස්සේ ඔවුන් රැඳී සිටි නිවහනට එක්තරා පිරිසක් විසින් යම්කිසි ආකාරයක බලපෑමක් කෙල්ල කරනවා. ඒ බලපෑම හමුවේ ඔවුන්න පොලිසිය විසින් එතැනින් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට බූස කඳවර දක්වා රැගෙන යනවා. මොකක්ද මේ සිද්ධිය? මේ පිළිබඳව කතා කරන්න මේ සිද්ධියේ මුල අග හොඳට දන්නා කෙනෙක් අපිත් එක්ක මේ වෙනකොට දුරකථනය සම්බන්ධ වෙලා තිබෙනවා. ඔහු තමයි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, ඒ වගේම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්. රජිත්, සුබ දවසක් ඔබට. සුබ දවසක් වේවා. රජිත්, මොකක්ද මේ සිද්ධිය පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්නකෝ. මම මියන්මාරයේ මේ ඇති වෙලා තියෙන ගැටුම ගැන කතා කරන්න වචන දෙකකින් කිව්වොත් යම් ජනකණ්ඩායම් දෙකක් අතර ගැටුමක් සිදු වෙලා තියෙනවා. මේක අවුරුදු ගණනාවක් සිදු වෙන ලංකාවේ ඔය දෙමළ සිංහල ගැටුම වගේ දෙයක්. එහෙම නැත්නම් එක අවස්ථාවකදී මුස්ලිම්වරු සහ දෙමළ පුද්ගලයෝ අතර ගැටුමක් තිබ්බා නැගෙනහිර ප්‍රදේශයේ. හා සමාන දෙයක් අපි ඒකේ ඉතිහාසය කතා කරන එක ලංකාවට අදාළ වෙන්නේ නැහැ. මේ ගැටුම හින්දා මේ ගැටුමට සම්බන්ධ පාත්‍ර විය හැකි කියන පුද්ගලයෝ පවා මියන්මාරයෙන් ඉවත් වෙමින් යමින් තිබෙනවා. ඉතින් ලංකාවේ අපේ අත්දැකීම තමයි ලංකාවේ 1971 එහෙම නැත්නම් 87-89 කාලේ 83 ජනවාරියක ගැටුම් අවස්ථාවේදී ඊට පස්සේ 2006න් පස්සේ ඉතාම විශාල පිරිසක් ලංකාවෙන් ගියා. මේවා ඍජුව ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයෝ, ඒවට බිය වෙච්ච පුද්ගලයෝ, එහෙම නැත්නම් ඒවා හේතුවක් කරගෙන වෙනත් රටවල් වලට යන්න හදපු පුද්ගලයෝ. ඉතින් මේ වගේ පුද්ගලයෝ ලංකාවේ ඉන්නවා. ලංකාව ලෝකයට බැතිම සරණාගතයන් සපයපු රටවල් වලින් එකක්. මිලියන 1.8ක් ලක්ෂ 18ක්ට වැඩි ප්‍රමාණයක් බටහිර රටවල් වලට විතරක් ගිහිල්ලා තියෙනවා ලංකාවේ. ඒ ආකාරයටම මේ මියන්මාරේනොත් යම් පුද්ගලයෝ ඒ රට අතහැරලා යනවා. ඒ සඳහා ගිය ඕතු වලින් ගිය පුද්ගලයන් තිරසක් තමයි මේ ප්‍රශ්නෙට විශේෂගත වෙලා තියෙන්නේ. මේක ඉතිහාසය පොඩ්ඩක් කියන්න ඕනේ. ලංකාව සහ මේ මියන්මාරේ අර්බුදය, සරණාගත අර්බුදය පිළිබඳව ඇත්තටම අර්බුදයක් නැහැ. මේක අර්බුදයක් බවට පත් වුණේ ඊයේ මේ ගල් ගහලා කෑ ගහලා ඕන් සරණ කිරීම තත්වයේ හින්දා තමයි. මේක පටන් ගත්තේ පළවෙනි මියන්මාර් සරණාගතයන් විදිහට පැමිණෙන්නේ 2008 මාර්තු මාසේ. පුද්ගලයෝ 55ක් ලංකාවට සරණාගත වූ විදිහට ආවා. මේ 2008 මාර්තුවල ආපු පුද්ගලයෝ 2012 ජූලි මාසේ 55 දෙනාම ඇමරිකාවේ සහ කැනඩාවේ ස්ථීර සරණාගත තත්ත්වයේ ලබලා ලංකාවෙන් පිටත් වෙනවා. ඊට පස්සේ දෙවනි කණ්ඩායම 2013 පෙබරවාරි මාසේ ලංකාවට එනවා. එතන 101 දෙනෙක් හිටියා. ඒ 101 දෙනාම 2015 පෙබරවාරි මාසේ ලංකාවෙන් පිටව ගියා. උරුදු දෙකකට පස්සේ ඔවුන් ගියත් ඇමරිකාව සහ කැනඩාවට. ඉතින් මේ ලංකාවට මෙච්චර කල් ආපු පුද්ගලෝ ලංකාවෙන් බැහැරට වෙන රටවල් වල බටහිර රටවල් වලට අර ලංකාවේ පුද්ගලයෝ ජනතා විමුක්ති පෙරමුණ කාලේ LTT කාලේ වෙන ගැටුම් අවස්ථාවේදී බටහිරට ගියා වගේ ඕනොත් බටහිර සරණාගත තත්ත්වයන් ලබලා තිබෙනවා. මේක අපිට වැදගත් කාරණය තමයි ලංකාවේ තියෙනවා ආගමන විගමන නීතිය. අපේ නිල විදිහට කිව්වොත් 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත 90 ලංකාවට කිසිම අවස්ථාවක නීතියෙන් සරණාගතයන් ලෙස සලකලා ඒ පුද්ගලයන්ට නවාතැන් දෙන්නට හැකියාවක් නැහැ. ලෝකයේ ආගමන විගමන ප්‍රඥප්තියෙන් තියෙනවා සරණාගතයන් පිළිබඳව නීති රෙගුලාසි තියෙනවා. ලංකාව ඒකට අත්සන් කරපු රාජ්‍යයක් නෙවෙයි. ඒක හින්දා යම් පුද්ගලයෙක් සරණාගතයෙක් විදිහට බෝට්ටුවකින් ලංකාව දූපතක් මෙතනට එන්න ඕනේ එක්කෝ ගුවන් යානයකින් එහෙම නැත්නම් බෝට්ටුවකින්. ඒ එන පුද්ගලයෙක් ආවම ඒ මිනිහාව මිසි තාවකාලිකව තියාගන්නවා. අර ඒ පුද්ගලයාට පුරවැසි බව දෙන්න රජිත් අම්පෝ පොඩ්ඩක් ඔබට බාධා කරනවා. දැන් ඔබ කිව්වා ලංකාවේ නීතිය අනුව මේ අයට ලංකාවේ රැඳී ඉඳින්න බෑ කියලා. ඒ කියන්නේ එතකොට දැන් ලංකාවේ රැඳී සිටින්න බෑ නෙවෙයි, ලංකාවේ පූර්ණ PR එක එහෙම නැත්නම් පුරවැසි භාවය දෙන්නට හැකියාවක් නැහැ.
එතකොට ඔවුන් දැන් ඉන්නේ වීසා නැතුවද ලංකාවේ? වීසා නැතිව ඉන්නේ. ඕනෑම බෝට්ටුවකින් ඕනෑම පුද්ගලෙක් ආපුවම ඔහුට වීසාව තියෙන හේතුවක් නැහැනේ, තියෙන හැකියාවක් නැහැ. ඒක අනුව ඔවුන් වීසා නැතුව තමයි ලංකාවේ. හැබැයි ඔවුන් ඉන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බාරේ. සාමාන්‍යයෙන් මේ විදිහ දෙයක් වුණාම එක්සත් ජාතීන්ගේ යම් සරණාගතයන් පිළිබඳව මූලික කාරණා තියෙනවා. ලෝකේ රටවල් 192ක් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්නවා. මේ විදිහේ පුද්ගලයෝ ආපුවාම ඔවුන් සරණාගතයන් ලෙස සැලකිනවා නම්, හොර වංචා ව්‍යාජ්‍යයන් නොවන පුද්ගලෙක් ලෙස සැලකිනවා නම්, ප්‍රශ්නයක් ඉඳ පැනලා ආපු බව වෙනවා නම් ඕන් එක්කෝ එක්සත් ඉමිග්‍රේෂන් ඕර්ගනයිසේෂන් එකේ, එහෙම නැත්නම් UNHCR එකේ යටතේ තමයි ඕන් ඉන්නේ. ලංකාවේ මේ පුද්ගලෝ සියලුම දෙනා 35 දෙනෙක් ඉන්නවා. දැන් දැනට ප්‍රශ්නයක් වෙලා තිබෙන පුද්ගලෝ ඕන් ඉන්නේ එක්සත් ජාතීන්ගේ බාරේ. මේ 35 දෙනා ලංකාවට ආවේ කොයි කාලෙද? පුද්ගලෝ ලංකාවට ආවේ 2015 ඔක්තෝබර් මාසේ. පුද්ගලෝ 5 දෙනෙක් ආවා. ඒ 5 දෙනාගේ ව්‍යාජ පාස්පෝර්ට් පාවිච්චි කරලා ගුවන්මගින් තමයි ආවේ. 2017 අප්‍රේල් මාසේ පුද්ගලෝ 30ක් බෝට්ටුවකින් ආවා. ඒ අය තමයි උතුරේ ප්‍රදේශයකට තමයි හමුදාව මේ අය ඉස්සලම දැක්කේ, අරගෙන ආවේ, නවත් ඇඟිගත්තේ. ඊට පස්සේ එක්සත් ජාතීන් මැදිහත් වෙලා තමයි මොවුන් කොළඹට අරගෙන ආවේ. තමයි එක්සත් ජාතීන් මේ විදිහ දේවල් වල උනාට පස්සේ කරන්නේ සේෆ් හවුස් එකක්. ඒ කියන්නේ යම් කිසි ආරක්ෂිත නිවාසයක් ඔවුන්ගේ මුදලින් කුලියට අරගෙන ඔවුන් මේ පුද්ගලයන්ට මූලික ජීවත් වෙන්නට හැම මිනිසෙකුටම අවශ්‍ය මූලික අයිතිවාසිකම් ප්‍රමාණයක්, කන්න බොන්න ඉගෙන ගන්න ළමයෙක් ඉන්නව නම් ඔවුන්ට ඇඳුම් පැළඳුම් අරගෙන දීලා උගන්වන්න, ඒක වගේ දේවල් මූලික පහසුකම් සිදු කරනවා. මේක ජාත්‍යන්තර නීතියට අනුව සිදුවෙන දෙයක්. රජිත්, එතකොට දැන් මේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලයෙන් වෙන්න ඇති මොවුන් සඳහා ආරක්ෂිත නිවාසයක් සපයලා තිබුණේ. එතකොට මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එවැනි ආරක්ෂිත නිවාසයක් සපයනකොට මේ වැනි පිරිසකට ඒ පිළිබඳව ප්‍රදේශීය පොලිසියට දැනුම් දෙනවා ඇති නේද? මේ පුද්ගලයන් සම්බන්ධයෙන් සෑම මාසයකට වරක්ම ආගමන විගමන පාලකවරයාද මැදිහත් වෙලා, ජනරාල්වරයාද මැදිහත් වෙලා ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන සමග පැසවීමක් පවත්වනවා. ඒකට පොලිස් දෙපාර්තමේන්තුව, ආරක්ෂක දෙපාර්තමේන්තුව, ඒට අදාළ අමාත්‍යාංශවලට සම්බන්ධ පුද්ගලෝ, ජාතික ඔත්තු සේවය, බුද්ධි අංශ, මේ සියලුම දෙනා දැනුවත්ව තමයි මේ කාරණය සිදුවෙන්නේ. එහෙම නැතුව කරන්න බැහැ. ඕන් ජාත්‍යන්තර සරණාගත නීතියට අනුව පඳවාගෙන ඉන්න පිරිසක් මිසක් නීති විරෝධීව රැඳී සිටින පිරිසක් නෙවෙයි. ඔවුන් ඉන්නේ ජාත්‍යන්තර නීතියට අනුව. මම මේක මේ විදිහට පැහැදිලි කරන්න. ලංකාවේ සාමාන්‍යයෙන් දීවරයෝ සහ ඒ ආශ්‍රිත වෘත්තිකයන්, මුහුදේ වෘත්තිකයෝ කරන කට්ටියට අදාළව සාමාන්‍යයෙන් පුද්ගලයන් 1200ක් 1600ක් අතර පිරිසක් අවුරුද්දකට එක එක තැන්වලදී අවතැන් වෙනවා. මේ පුද්ගලයෝ මැඩගස්කරය, එහෙම නැත්නම් අප්‍රිකානු ජීවත් වෙන්න ඉතාම නරක රාජ්‍යයන් පැත්තට එක පැත්තකින් යනවා. අනිත් පැත්තෙන් නැගෙනහිර ආසියාවේ කෙරවල් වලට යනවා, ඉන්දියාවට යනවා. මේ පුද්ගලයොත් මේ රටවල් වල තානාපති කාර්යාල නැත්තම් කාර්යාලයන් තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් තානාපති කාර්යාලය හරහා මේ කාරණය කරනවා. එහෙම නැත්තම් ඔවුන් බාර ගන්නවා. මේ නීතිමය රාමුව යටතේ තමයි ලෝකේ ඕනම රටක් මේ පිළිබඳව කාරණා සිදු කරන්නේ. හැබැයි මේ මියන්මාරයේ තත්ත්වය සුවිශේෂයි. ඕන් ඒ රට පිළිබඳව විශ්වාසයක් නැති හින්දා, ඒ රටේ තානාපති කාර්යාලය පිළිබඳව විශ්වාසයක් නැති හින්දා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම යටතේ තමයි මේම කරන්නේ. මේ පිළිබඳව අපි කරුණු හොයලා බලලා තියෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ කාරණය පැහැදිලි කරයි. සෑම මතකම මේ පිළිබඳව සාකච්ඡා කරන්නට විශේෂ සාකච්ඡාවක් ලංකාවේ වගකිවතු සියලු මාංශ, පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික බුදු සේවය සහ ආශ්‍රිත කටයුතු, මේ සියලු මාංශවල මැදිහත් වීමෙන් සිදු කරලා තියෙනවා. ඒක නීති අනුකූල ක්‍රියාවලියක්. රජිත්, එතකොට දැන් ඊයේ ඇති වුණු සිද්ධිය, මේ සිද්ධියේදී අපි දැක්කා වීදුරු බිඳිනවා. එතකොට මේ නිවසේ රැඳී සිටි පිරිසට ඉතාම තර්ජනාන්විත විදිහට ඇතැම් පිරිස් හැසිරෙනවා, සහ මේ සියල්ල වීඩියෝගත වෙනවා, ඡායාරූප ගැනිනවා, මේ ඔක්කොම ප්‍රචාරය වෙනවා. මේ ප්‍රචාරය වීමත් එක්ක ඇත්තටම ලංකාවේ ජනතාව සම්බන්ධයෙන්, ලංකාවේ ආගම් සම්බන්ධයෙන්, ලංකාවේ ආගමික නායකයන් සම්බන්ධයෙන් එහෙම මැවෙන චිත්‍රය, ජාත්‍යන්තර වශයෙන් මැවෙන ප්‍රතිරූපේ ඉතාම නරක එකක්. ඇයි අපට බැරි වුණේ මෙවැනි සිද්ධියක් සිදුවෙන එක වළක්වගන්න?
2008 ඉඳලා මේ සරණාගතයෝ 55ක් ඊට පස්සේ ඔවුන් ගියාට පස්සේ 101ක් මෙතෙන්ට ඇවිල්ලා ඔවුන් පිටව යනකල් මේ විදිහ තත්ත්වයක් තිබුණේ නැහැ. මම නම් දකින්නේ තාමත් පැහැදිලිවම දේශපාලන අවශ්‍යතාවයක් සඳහා උසි ගැනීමේ ක්‍රියාවලියක් ලෙස මේක සිදු වුණා කියලා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ මේ පුද්ගලයන් පිළිබඳව විවිධ දේශපාලන කණ්ඩායම් යම් අදහස් ප්‍රකාශ කරන තිබාර 5 දිනක් ඉන්න යුගයේදී ඊට පස්සේ අප්‍රේල් වල මේ පුද්ගලයා ආවට පස්සේ මැයි මාසයේ එක දිනක මේ පිළිබඳව තවත් ප්‍රසිද්ධ මාධ්‍යයක යම් පුංචි සාකච්ඡාවක් සිදු වුණා. මේ ඔක්කොම දෙනා ලංකාවට එන්න හදනවා කියලා. අර සංහාරය පහුගිය සති 3 තුල සිද්ධ වෙනකොට ලංකාවට මහා පරිමාණයෙන් මේ අය ගෙන්නන්න කතාවක් සිද්ධ වෙන ස්වරූපයක සාකච්ඡාවක් ඇති වුණා. අපිත් මේ පිළිබඳව හොයලා බැලුවේ ඒ නිසයි. හැබැයි ඒ කිසිම සත්‍යක් නැහැ. මේක කරලා තියෙන්නේ දේශපාලනික අවශ්‍යතාවයන් සඳහාම පමණයි. අපි කොච්චර මිලේච්ච ජාතියක් විදිහට මේක චිත්‍රණය වෙනවාද කියන එක නම් මට අදහස් ප්‍රකාශ කරන්න මම කැමති නැහැ. අමතක කරන්න එපා, මේ අපි 35 දෙනෙකුට සලකන ක්‍රමය, මේ 35 දෙනාගෙන් එක දරුවෙක් ලංකාවේ ඉපදිච්ච කෙනෙක්, අතුම ගානේ ලංකාවේ තියෙන ආගමික විගමන සංක්‍රමක නීතිය අනුව ඒ දරුවටවත් ලංකාවේ පුරවැසි භාවය දෙන්න හැකියාවක් නැහැ. මම ඒ පුංචි වැරදි ක්‍රමයක් කරන්න ලංකාවේ තානාපති නිලධාරියෙක් ඉන්නවා, ජේෂ්ඨම තානාපති නිලධාරියෙක්, බටහිර රටක තානාපති ධූරයේ දරන ඔහු විදේශික කාන්තාවක් සමග විවාහ වෙලා ඉන්නවා. ඒ කාන්තාව මෙච්චර බලවත් මේ පුද්ගලයාට ලංකාවේ සීන පුරවැසි බව ලැබෙන්නේ නැහැ. ඇය ලංකාවට ඇවිල්ලා ඉන්නේ සංචාරක වීසා බලපත්‍රයකින්. ලංකාවේ ලංකාවට කැමති වුණත් මේ රටේ පාර්ලිමේන්තු ඉන්න 225ම අත උස්සලා මේ 35 දෙනාටම ලංකාවේ පුරවැසි භාවය දෙන්න කිව්වත් ලංකාවේ නීතිය අනුව ලංකාවේ නීතිය ඕන් වෙනස් කරන්නේ නැත්තම් ලංකාවේ පුරවැසි භාවය දෙන්නට බැහැ. අනෙක් අතට මේ ජාත්‍යන්තර තත්ත්වය ගැන කතා කරන්නේ අපේ රටේ 1971 පස්සේ නෙමෙයි, මම මේ කතා කරන්නේ 1985 පස්සේ තත්ත්වය ගැන. ඒ අතර කාලයක් ගොඩක් පුරුස් ගියා කියලා කියන්න ඕනි. මේක කියන්නේ ඉස්සල්ලා මිලියන 1.8ක් විදේශීය බටහිර රටවල් ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් ලංකාවේ සරණාගතයන්ට ඒ රටේ පුරවැසි භාවය මේ වන විට දීලා තියෙනවා. එහෙම රටකට තමයි මේ පුද්ගලයෝ 35 දෙනෙක් తాවකාලිකව රැඳවුම් කඳවුරක සේෆ් හවුස් එකක් කියන්නේ නිදහස් තැනක් නෙවෙයි. ඒකට පුද්ගලයන්ට කිහිල්ල එළියට කිහිල්ල කටයුතු කරන්න පුළුවන්. ඒ කිසිම බාධාවක් නැහැ. ලංකාවේ අධ්‍යාපනයක් තියෙනවා නම් ඕක අධ්‍යාපනය ලබා දෙන්නටත් වගකීමක් තිබෙනවා. ඔබ ඉතාම හොඳට දන්නවා මේ කාරණය. මේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ පුද්ගලයන්ට සලකන අනුව ඔබ ඔබගේ අසල්වැසියාට සලකන ආකාරය අනුව ඔබගේ ශිෂ්ටත්වය තීරණය වෙනවා. අපි අසරණයන්ට සලකනවා නම් අපිට බල්ලොන්ට, කුකුලොන්ට, පාරේ වැටිලා ඉන්න සතෙකුට සලකන ආකාරයකට තමයි අපේ මනුෂ්‍යත්වය එලිපිටට පේන්නේ. ඉතින් මං හිතන්නේ අපි ගැනම ආපහු හිතලා බලන එක හොඳයි. මේ තත්ත්වයක් තිබ්බනම්, මේ විදිහේ සංස්කෘතියක් අපිට තිබුණා නම් විජය රජතුමා මංකොල්ල කාලා ඒ කටයුතු වලින් පිටුහල් කරපු පුද්ගලයා ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනාවාස හදන්නට නැති වෙන්නට තිබුණා. මේ දුහාමුදුරන්ට ලංකාවට එන්නට බැරි වෙන්නට තිබුණා. මේ විදිහේ විවාහයක් තිබුණා නේද රජිත්? උතන හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? ලංකාව දූපතක්, ලංකාව පුංචි රටක්. එතකොට ලංකාවේ ප්‍රධාන ජාතිය සිංහල ජාතිය, ඔවුන් ජීවත් වෙන්නේ ලංකාවේ පමණයි. ඉතින් ඒ නිසා ඔවුන්ට යම් බියක් තියෙනවා ලංකාවේ සුළුතර ජාතීන් වන ඇතැම් ජාතීන් වර්ධන වේගයේ වැඩිවීමක් එක්ක සිංහල ජාතිය අභිභවායයිද, ප්‍රමාණයෙන් අභිභවායයිද, ඔය වගේ බිය සංකා සිංහල ජනතාවට තියෙනවා. ඉතින් මේ බිය සංකාත් එක හේතුවක් වෙනවා මෙවැනි සිදුවීම් සිදු වෙන්න. මොකද මේ බිය සංකා තියෙන මිනිසුන්ව බොහොම ලෙහෙසියෙන් කුපිත කරවන්න පුළුවන් වෙනත් ජනතාවන්ට එරෙහිව. ඉතින් මෙතනදී ඒ වගේ සිද්ධියක් වුණා කියලා ඔබ හිතනවද? ඉතාම පැහැදිලිව ඒ මුස්ලිම් වරුන්ට විරුද්ධව, මෑතික මුස්ලිම් ආගමට විරුද්ධව තිබෙන විරෝධය තමයි මෙහෙදි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේ මුස්ලිම් වරුත් සහ ඔය ප්‍රශ්නගත මේ අරාබි මුස්ලිම් වරුන්ගේ සම්භවය අතර
ඉතාම පුළුල් පරහසයක් තිබෙනවා. ජාවා දූපත්වල පුද්ගලයොත්නොත් මේ මුස්ලිමරුණුත් අතර වෙනසක් තිබෙනවා. අනෙක් අතට ඉතාමත්ම වැදගත් කාරණය, මෙතන මේ 35 දෙනා අතර ඉන්නේ 14 දෙනෙක් විතරයි වැඩි හිටියෝ. අනෙක් අය මේ ළමයි, ලදරු, ලපටිව, අවුරුදු 18ට අඩු අය නෑ. පොඩක් පුද්ගලෝ මම පොඩි බාධා කිරීමක් කරනවා ඔබට. දැන් ඒ වීඩියෝ වල සංසරණය වෙච්ච වීඩියෝ වල අපි දැක්ක ඔවුන්ව හඳුන්වනවා ඔවුන් මේ රොහින්ග්‍යා වල ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් කියලා. ඒ ඇත්තක්ද? මම ඒක ගැන නම් කියන්න දන්නේ නැහැ. ඒත් මම පුංචි උත්සාහයක් කරා මොවුන්ගේ ආගම මොකක්ද කියලා හඳුනා ගන්නට. ඕන මොකද ලංකාවේ වගේම මුස්ලිම්වරු පමණක් නෙවෙයි බෞද්ධාගමිකයොත් මේ අතර ඉන්නවා කියන එක. නමුත් එය තහවුරු කරගන්නට හැකියාව ලැබිලා නැහැ. මේ ප්‍රශ්නේ ඔවුන්ගෙන් අසන්නට පුළුවන් නම් මං හිතන්නේ ඕක ප්‍රශ්නෙට උත්තරය ලැබෙනවා. හැබැයි අවසනාවකට අපිට ඒක නිශ්චිත කරුණු කාරණා නැහැ. ඉතින් මෙහි තවත් පැත්තක් තියෙනවානේ. සෝමවංශ අමරසිංහ මහත්මයා ලංකාවේ එක යුගයක හිටපු අතිශය පීඩාකාරී ත්‍රස්ත සංවිධානයේ නායකවරයා. ඔහු විදේශ රටක් ගත්තා. මේ විදිහට රැගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ කී දහසක් අද විදේශ රටවල ඉන්නවද? 87-89 තාම මිලේච්ඡ ව්‍යවහාරයන් තිබ්බ යුගයක ඒ විදේශ රටවල් මේ වගේ ත්‍රස්තවාදීන්ට, ඔවුන් කිව්ව විදිහට ත්‍රස්තවාදීන්ට දොරගුළු ඇරියා. 83 පස්සේ සිදුවිච්ච ක්‍රියාවලිය අපි දන්නවා. මරාගෙන මැරෙන බෝම්බ මිනිස් බෝම්බ ලෝකෙට හඳුන්වලා දුන්න LTT සංවිධානයේ සාමාජිකයන්ට ලෝකයේ සරණාගතයන් විදිහට දොරවල් ඇරලා තියෙනවා. ඒ වගේම අමතක කරන්නට එපා මේ තත්ත්වයන් පාවිච්චි කරලා ව්‍යාජව රටින් පැනලා යන්නට උත්සාහ කරපු අති විශාල පිරිසක් යුරෝපීය සංචාරයක ගියොත් මහපාරවල්වලදී ඔබට හම් වෙනවා. මේ කණ්ඩායම් ඔය කුමන කැටගරියකට, කුමන කොට්ටාසයට අයිතිද කියලා කියන්න අපිට අවබෝධයක් නැහැ. ඒ අප සමග සම්බන්ධ වුණේ මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, ඒ වගේම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්. රජිත්, ඔබට බොහොම ස්තුතියි අප සමග සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි අජිත්, කතා කරන්න ලැබීම සතුටක්. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබුමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර. අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධලා ඉන්නවා අසන්නෙක්. අපි මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරන්නේ බොහෝම සුභවාදී තැනකින්. ඒ කියන්නේ අපිට අවශ්‍යතාවක් නැහැ කිසිසේත්ම ජනමාර්ගික ගැටුම් අවුලුවන්න, අපිට අවශ්‍ය සංහිඳියාව ඇති කරන්න. ඉතින් මේගොමේ රොහන් මහත්මයා මං හිතන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ. සුබ උදෑසනක් ඔබට. ඔව්, සුබ උදෑසනක් ඔබතුමාටත්, අපේ දොන් ෆැමිලි විද්‍යුත් මහත්මයාට සුබ උදෑසනක්, සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේක මහත්මයා බොහොම පටු හුදෙක් බාල දේශපාලකයන්ගේ ක්‍රියාවන්. මට කියන්න තියෙන්නේ අපිට මේ ගොඩක් කනගාටුයි. මේවා මේ මාධ්‍යවලින් විශාල වශයෙන් මුළුප්පල පෙන්නනවා. මේක මාධ්‍ය අනිවාර්යෙන් වගේ යුතු දේවල්. අපි මේ උදාහරණයකට ගත්තා මං ජීවත් වෙන මේගොමි නගරවල බොහොම සාමකාමී නගරයක්. අපේ රටේ මේ යුද්ධ තිබ්බ කාලේ, මේ නොයෙකුත් ප්‍රශ්න තිබ්බ කාලේ මේ රටේ අපේ මේ ගමේ ජීවත් වෙන බෞද්ධයන්, කතෝලිකයන්, බෞද්ධයන් කතෝලිකයෝ, එතකොට ඉස්ලාම්, හින්දුවරු අදටත් බොහොම සාමකාමී ජීවත් වෙනවා. ඒ වගේම දැන් මේ පකිස්තානයේ, අෆ්ගනිස්තානයේ සරණාගතයෝ අපි ලංකාවේ ඉන්නවා. ඒ උදවිය වැඩි හරියක් මේ ඉන්නේ, මම හිතන්නේ ඔක්කොම ඉන්නේ මේ ගොමේ. ඒකට සමාජවාද මේ ගමේ තියෙන වටපිටාව ඇතුළත වෙන්න ඇති ඒ වගේ කියපු පුද්ගලෙක් මේ පළාත්වල ඒගොල්ලන්ව රඳවලා තියෙනවා. මගේ අනිත් ප්‍රශ්නයකින් දැන් ඔය ඕනෑම රටක සරණාගතය හැටියට හරි අනාත්‍ය හැටියට එන පුද්ගලයන් සමහර බොහොම රටවල් වල රැඳුම් බඳ කඳුවරක රඳවා තිබෙනවා, තබනවා. එතකොට සමහරක් ඊරෝප රටවල් වල තියෙන ඒ රැඳුම් කඳුවර තියෙන නගරේ, එමත් නැත්නම් ඒ ගමෙන් සීමාවෙන් පිට යාලට යන්නත් බැහැ කියනවා.
ඒ ඉඳලා එයාලා එතනදී පුනරුත්ථාපනය කරලා ඒ රටේ සංස්කෘතියට ඒ රටේ ආගමට ඒ රටේ භාෂාවට ගුරු වුණාම ඒ ගංගොල ඉන්න උදවියගේ අවසරය අරගෙන ඒ අයට ස්ථිර පදිංචිය ඉමන්නත්තම් පුරවේශ භාවිදන රටවල තිරෝත රටවල් කියනවා. අපේ ගත්තාම අපේ ශ්‍රී ලාංකික හැටියට මහත්වෝ අපි බොහොම සමාජශීලී එතකොට අරගන්ක සත්කාරයට සංචාරගත පුරුද්දත්වල අපිට ඒක තියෙන දෙයක්. ඒක ඒ නිසාම තමා අපිව ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි මේ ආනාදීම් රටක් කරගන්න පවා මුල් වුණේ. එතකොට දැන් මේ පතින ප්‍රශ්නේ අපිට ටිකක් හරි මේ විසඳගන්න පුළුවන් අර වගේ රැඳුම් ස්ථානයක් වෙන් කරලා ඒ ස්ථානවල කියලා ඒ උදවියට අවශ්‍ය කරන සියලු දේම දීලා ඒ ළමයි ඉස්කෝලේ යන ළමයින්ට ඉස්කෝලේ යවලා ඒගොල්ලන් ගම් කරන්න ඕන දෑව කියලා මේ රටින් පිට වෙනවා ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න. එතකොට දැන් මේ උදවිය මේ ගම්වල හිටියාම මේ රටේ ඉන්න සමහරක් අපේ දැනුමත් නැති දැනගෙන උදවියකේම සම්බන්ධෙලා විවාහ කරගෙන මේ මේවා දිගින් දිගට ගොහන් යනකොට ඉදිරියේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් 1948 ඉන්දියාවේ නිදහස කාලේ විශාල මිනිස් සංහාරයක් තිබුණා. එතකොට මේ පකිස්තානය කියලා රට වෙන වෙනකොට ඒකෙන් ගොඩා හරිය ගියා එංගලන්තය. දැන් ඒගොල්ලෝ වෙන පරම්පරා තුන අතරකේ ඉන්න උදවිය ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ධර්ම ආධාරන උදවිය ඒගොල්ලෝ ගොම රැඩිකල් දේවල් කරලා එක එක සංවිධානව සම්බන්ධ වෙලා විශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් දැකලා වෙන්න ඇති සාමාන්‍ය ජනතාව තුළ යම් යම් බියවන් ඇති වෙන්නේ. මේක ගොඩාක් සංවේදීව බොහොම සූක්ෂම කල්පනාකාරීව කරන්න ඕන දේවල්. මේක මම නම් කියන්නේ අපි මේ ඇයිට වෙනම තැනක් ස්ථානයක් වෙන් කරලා ඒ ඇයි ඒ තියලා ඒගොල්ලන්ගේ කාල සීමාව ඉන්නකොට ඉන්නකන් ඉන්න ඇරලා ඊට පස්සේ පිටවත් කරන එක තමයි. නැත්තම් මේක අවුල් කරනවනේ මිනිස්සු. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නත්. රොහන් මහත්මයා, ඔබ මීගමුව පැත්තේ පදිංචි කරුවෙක් නිසා ඔබ දන්නවා ඇති මං හිතන්නේ මේ අහමදියා මුස්ලිම්වරු සම්බන්ධයෙන් මේනි ප්‍රශ්නයක් ඇති වුණා නේද රොහන් මහත්මයා? ඔබ දුරකථනයේ ඉන්නවා නම්. ඔව් රොහන් මහත්මයා, පෙන් විසන්ද වෙලා තියෙනවා. මෙවැනි ප්‍රශ්නයක් ඇත්තටම මීට ටික කලකට ඉහතදී අහමදියා මුස්ලිම්වරු සම්බන්ධයෙනුත් ඇති වුණා. මේ ප්‍රශ්නයට විශේෂයෙන්ම සම්බන්ධ වුණේ මීගමුවේ ජනතාව. මොකද මේ පිරිස් වැඩිපුර රැඳී සිටින්නේ මීගමුවේ රොහන් පවසපු ආකාරයටම. ඒකට එක හේතුවක් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ ආසන්නයේ නගරයක පදිංචි කිරීම වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙවැනි ප්‍රශ්න ලංකාවට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්න. එක පැත්තකින් විවිධ අර්බුදකාරී වකවානුවලදී ලාංකිකයොත් මේ විදිහටම වෙනත් රටවලට ගිහිල්ලා මේ විදිහටම තාවකාලිකව රැඳී ඉඳලා බටහිර රටවල්වල විදේශ රටවල්වල සරණාගත රැකවරණ ලබාගෙන තිබෙනවා, දේශපාලන රැකවරණ ලබාගෙන තිබෙනවා. දැන් මා දන්නා පිරිස් ওই විදිහට පසුගිය රජයේ සමයේ සිංහල පිරිස් පවා නේපාලයට ගොහින් නේපාලයේ මේ විදිහටම තාවකාලිකව සරණාගතයන් ලෙස රැඳී ඉඳලා ඉන්පසු වුන් කාලයක් ඒ විදිහට ඉඳලා වුන් වීසා නැතුව තමයි ඇත්තටම ඉන්නේ. එහෙම වීසා නැතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලී රැකවරණ යටතේ ඉඳලා පස්සේ වුන්ට ඒ අනුග්‍රහයෙන් ලැබිච්ච රටකට වුන් සංක්‍රමණය වෙලා අලුත් ජීවිතයක් ආරම්භ කරලා තියෙනවා. මේක ඇත්තටම මේ බොහෝ විට ලෝකේ සිදුවෙන දෙයක්. මේ බොහෝ දෙනා ලංකාවට එන්නේ ඇත්තටම ලංකාවේ දේශපාලන රැකවරණ බලාපොරොත්තුෙන් නෙමෙයි. ඔවුන් ඇත්තටම ලංකාව පාවිච්චි කරන්නේ කිසියම් ආකාරයක සංක්‍රාමීය මධ්‍යස්ථානයක් විදිහට. මේ තරම් හොඳ තත්ත්වයක් නොවන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ලෝකේ බොහෝ රටවල්වලට සිදු වෙනවා. මේ ප්‍රශ්නය නිසාම අර රොහන් මහත්මයා කිව්වා වගේ අපට ඇත්තටම සලකා බලන්න සිද්ධ වෙනවා ඔවුන් සම්බන්ධයෙන් කුමක්ද අපි කළ යුත්තේ කියලා. මෙවැනි පිරිස් ඇවිත් අපේ රටේ මේ විදිහට ජීවත් වෙනකොට අපි කුමක්ද කරන්නේ කියලා. ඉතින් මෙහි නීතිමය තත්ත්වය පිළිබඳව අපි දැන් විමසා බලන්නයි හදන්නේ. ඒ පිළිබඳව දැනුම ඇති විශේෂඥ භාවය ඇති කෙනෙකු සමග සම්බන්ධ වෙලා ආගමන විගමන පාලක WMMB වීරසේකර මහත්මයා අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා තිබෙනවා. වීරසේකර මහත්මයා, ඔබට සුබෝදෑසනක්. සුබෝදෑසනක්. වීරසේකර මහත්මයා, ආගමන විගමන පාලක වශයෙන් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ? අපි දැන් කතා කරමින් හිටියේ රෝහිංග්‍යා සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණ මේ ජීවත් වීම, තාවකාලිකව ජීවත් වීම නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඔවුන්ට ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ හැකියාවක්, එහෙම නැත්නම් දේශපාලන රැකවරණ ලබා ගැනීමේ හැකියාවක් එහෙම තියෙනවද නීතිතරණෝ?
අපේ ආගමන ඉගමන පනත 1948 ආගමික විගාමික පනත තුල ශ්‍රී ලංකා කිසිම විදේශිකයෙකුට ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ ප්‍රතිපාදන සලසලා නැහැ. පුරවැසිභාවය කෙසේවත්ම හැබැයිම ප්‍රතිපාදනයක් අපේ පනත නැහැ. එතකොට රොහිංගියා සිද්ධිය ගත්තාම ඒ රොහිංගියා කියන ජනතාවට බලංගු පාස්පෝර්ට් ඒ රටෙන් නිකුත් කරලා නැහැ බුරුම රාජ්‍යයෙන්. එතකොට ඒගොල්ලන්ට එන්න වෙන්නේ සමානදේ හැටියට එනවා නම් බෝට්ටුවකින් විතරයි. එතන බෝට්ටුවකින් දැනට අපේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා 30 දෙනෙක්. ඔක්කොම ඉන්න 35ක් ළමයි එක්ක සේරම 35ක් ඉන්නවා. එතකොට මේගොල්ලෝ 2017 අප්‍රේල් මාසේ තමයි ආවේ. එතනම 30යි ආවේ. ආවට පස්සේ තමයි බබෙක් හම්බ වුණා. එතකොට 31යි. ඊට කලින් ආපු පොර පාස්පෝර්ට් ඒ කියන්නේ ව්‍යාජ පාස්පෝර්ට් අදාගෙන ආපු 4 දෙනෙකුත් හිටියා. මේ 35 දෙනාම දැන් අපි ගාව නෙවෙයි ඉන්නේ. මේ 35 දෙනාම මේ UNHCR යටතේ තමයි ඒගොල්ලෝ දැන් කළුබෝවිල ප්‍රදේශයේ නතර කරලා ඉන්නේ. ඒත් ඒගොල්ලන් පුරවැසිභාවයක් හම්බ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානය තමයි UNHCR එක හොයලා දෙනවා ඒගොල්ලන්ට වෙන රටක පුරවැසිභාවය. ඒ පුරවැසිභාවය හොයලා දෙන හන් තමයි ඒගොල්ලෝ ලංකාවේ නැවතලා ඉන්නේ. මේ ගැන කිසිදේත් මේ යුතු නැහැ. වීරසේකර මහත්මයා, එතකොට ඔවුන් කොයි තරම් කාලයක් ලංකාවේ රැඳී සිටිනවද? ඒක හරියටම කියන්න බෑ. මොකද ඒක එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ සංවිධානය UNHCR එක ඒගොල්ලන්ට හොයලා දෙන්න ඕනේ. මේගොල්ලන්ට වෙන රටක පුරවැසිභාවය සයිලන් එක නැත්තම් ඒගොල්ලන්ට ඒ රටේ පදිංචිය තහවුරු කරලා දෙනකන් ඒගොල්ලෝ ලංකාවේ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ අපේ යටතේ නෙවෙයි, ඒ UNHCR එක යටතේ තමයි ඉන්නේ. ඔවුන්ට එතකොට ලංකාවේ රැකියා කරන්න, ලංකාවේ පාසල් වලට දරුවන් යවන්න එහෙම එතකොට යන්නවත් ඒ කඳවුරෙන් ගෙදරින් නිවසින් එළියට යන්නවත් එහෙම අයිතියක් නැහැ. දැන් මේට කලින් මේ වගේ මේ පිරිස් රෝහිංග්‍යා සරණාගතයන්ම ලංකාවට ආවා. ඔවුනුත් ලංකාවේ රැඳී හිටියා. එතකොට ඔවුන් සම්බන්ධයෙන් මේ ක්‍රියාමාර්ග ගන්න, ඔවුන්ට රැකවරණ සපයන්න, වෙනත් රටක විදේශ රටක රැකවරණ සපයන්න කොයි තරම් කාලයක් ගත වුණාද? 2008 මාර්තු මාසේ 55ක් ඇවිල්ලා ඉන්නවා. ඒ 55 2012 ඔක්කොම ගිහින් තියෙන අපේ රටේ කෙනෙක්වත් නැහැ. ඉතින් 2013 ආව 101ක්. ඒ 101ම 2015 නොවැම්බර් වෙනකොට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ ඇමරිකාවේ සහ කැනඩාවේ පුරවැසිභාවය ලබා දීලා තියෙනවා UNHCR එක සම්බන්ධ වෙලා. ඒ කලින් ආපු කිසිම කෙනෙක් අපේ රටේ නැහැ. දැනට ඉන්නේ අර මං කියපු 35 දෙනා විතරයි. එතකොට මේ පිරිස් මෙහෙම ලංකාවට එනකොට ලංකාවේ ජනතාව අතර විශේෂයෙන්ම බහුතර සිංහල ජනතාව අතර බියක් ඇති වෙනවා කිසියම් ආකාරයක ආක්‍රමණයක්ද මේ සිද්ධ වෙන්නේ කියලා. එවැනි බියක් ඇතිවීම එක්තරා විදිහකට සාධාරණයි කියලා අපිට කියන්න පුළුවන්. මොකද ලංකාව කියන්නේ මේ සිංහල ජනතාව ජීවත් වෙන එකම රට. එතකොට ඔවුන්ගේ රට. ඒ නිසා ඔවුන්ට ඇති වෙන බිය සාධාරණ නිසා ඇයි අපි මේ ඔවුන් දැනුවත් කරලා තියෙනවද මේ පිළිබඳව මේ ප්‍රමාණවත් විදිහට දැනුවත් කරලා? රමසිංහ මැතිතුමා මේ දවස් කීපයකට කලින් පුවත්පත් නිවේදනයකුත් නිකුත් කරා. ජනාධිපති ලේකම්තුමා සමග සාකච්ඡා කරලා එතුමාත් එක්ක සාකච්ඡා කරලා පුවත්පත් නිවේදනයක් පවා නිකුත් කළා. ඒ වගේම මාධ්‍යනත් මේක දැනුම් දුන්නා. නමුත් මේක මේ වැරදි විදිහට සමාජගත වෙලා තියෙනවා. මම මේ අවස්ථාවේ වගකීමෙන් කියන්නේ මේ ගැන අපේ රටේ කිසිමෙක් බියවිය යුතු නැහැ කියන එක. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට WMMB වීරසේකර මහත්මයා, ආගමන විගමන පාලක. ඒ වගේම අපි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් තව සුළු මොහොතකින්. ඉතින් මේ ප්‍රශ්නේ ගැඹුරු බව පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේකම. ඇත්තටම මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවේ, ප්‍රශ්නයක් නොවන ප්‍රශ්නයක් ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමක් තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට එක පැත්තකින් මාධ්‍යවල භාවිතාව ඉවහල් වෙනවා. මාධ්‍ය භාවිතාව වැරදියට සිද්ධ වුණයින් පස්සේ සුළු ප්‍රශ්න මහා ප්‍රශ්න බවට පත් වෙනවා. අනෙක් පැත්තෙන් අන්තවාදී දේශපාලන බලවේග මෙවැනි අවස්ථා පාවිච්චි කරන්න හදනවා ඔවුන්ගේ අරමුණිෂ්ට කරගන්න. දැන් මේ සිද්ධියේදී ඇත්තටම අපි වීඩියෝ දැක්ක ඉතාම නරක විදිහට සිද්ධ වෙනවා. ඉතාම
භයානක විදිහ ප්‍රහාරයක් එල්ල කරන ආකාරයකුත් අපි දකිනවා. වීදුරු කඩනවා, එතකොට මේ තාම තර්ජනාන් විදිහට හැසිරෙනවා, පොලිසියට පාලනය කරගන්න පවා අපහසු විදිහට හැසිරෙනවා. නමුත් ඇත්ත වශයෙන් පොලිසියට අපි ස්තුති කළ යුතු තිබෙනවා. මේ වීඩියෝ අපි තාම පැහැදිලි දැක්කා, පොලිසිය ඉතාමත් සංවර විදිහට, ඉතාමත් විනය ගරුක විදිහට, ඒ වගේම ඉතාමත් වෘත්තික භාවයකින් යුක්තව මේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්නවා. හැබැයි කොහොම වුණත් මේ සියල්ල සිදුවෙද්දී මේ පිළිබඳව ඉතාම නරක ප්‍රචාරයක් ජාත්‍යන්තර වශයෙන් පැතිරලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අපිට ඇත්තටම මේ ඒකේ අවමානයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා රටක් විදිහට. ඉතින් අපි උත්සාහ කරමින් ඉන්නවා තවත් මේ පිළිබඳව තොරතුරු සම්බන්ධ කරගන්න. ඔබටත් පුළුවන් අපට දුරකථනයේ සම්බන්ධ වෙන්න සුපුරුදු දුරකථන ඇමතුම් මොස්සේ. අපි සම්බන්ධතා මෙදිරිට නැවත ගිහින් ආපහු වෙනවා. දිවි මඟ සරු කරන දැනගත යුතු තේබුමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අද සාර ප්‍රභාගර අපි විශේෂයෙන් වෙන් කරලා තියෙන්නේ ඊයේ ඇතිවෙච්ච සිද්ධියක් මත ඇතිවෙන්න පුළුවන් ජනමාර්ගික ආතතියන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඇති වුණු සිද්ධිය තමයි රෝහිංග්‍යා ප්‍රාන්තයෙන්, මියන්මාරේ රෝහිංග්‍යා ප්‍රාන්තයෙන් ලංකාවට පැමිණ සිටි සරණාගතයන් පිරිසක් රැඳී සිටි ගල්කිස්සේ එක්තරා ආරක්ෂිත නිවහනකට කිසියම් ආකාරයක ප්‍රහාරයක් එල්ල වුණා. ඒ සිද්ධිය පිළිබඳව පුළුල්ව පැතිරිලා ගියා ජාත්‍යන්තර වශයෙන්ුත්. එයින් අපට ලංකාවට රටක් විදිහට මුහුණ දෙන්න වෙච්ච ගැටළු ප්‍රමාණයකුත් තියෙනවා. අනිත් පැත්තෙන් ජනතාවට මේ පිළිබඳව තියෙන නොදැනුම නිසා ඇතිවෙච්ච බියකුත් තියෙනවා. ඒ නිසා තමයි අපි උත්සාහ කළේ මේ ප්‍රශ්නේ මොකක්ද, මේ ප්‍රශ්නේ පසුබිම් මොකක්ද, මෙහි නීතිමය තත්ත්වයන් මොනවද කියලා සාකච්ඡා කරන්න ඔබත් එක්ක. අපිත් එක්ක දුරකථනයෙන් දැන් සම්බන්ධ වෙලා සිටිනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් නිහාල් රණසිංහ මහත්මයා. නිහාල් රණසිංහ මහත්මයා, ඔබට සුබෝදෑසනක්. සුබෝදෑසනක්. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ වගේ සිද්ධියක් ලංකාවේ ඇති වුණේ ඇයි? ඒ කියන්නේ මේ වගේ සිද්ධියක් ඇති වෙන්න පසුබිම් වෙච්ච තත්ත්වයන් මොකද්ද? එහි තියෙන නීතිමය කාරණා මොනවද? දැන් ඔය රුහෙන්යා සරණාගතීන් කණ්ඩායම මුහුදේදී නාවික හමුදා විසින් ඒගොල්ලෝ අනතුරකට පත්වී වෙලා ඉන්න අවස්ථාවක බේරාගෙන ගොඩබිමට එරන් ඇවිල්ලා ඊට පස්සේ උසාවියට ඉදිරිපත් කරලා නිශ්චිත ක්‍රමවේදය අනුගමනය කරලා ඒ උසාවියෙන් ආගමන හරිගමන දෙපාර්තමේන්තුව වෙත බාර දුන්නා. ඒ අය නැවත ආපසු ඒ රටට යැවීමේ අවශ්‍යතාවය සඳහා ඕ එක්සත් ජාතීන්ගේ සරලාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහ සරලාගතයන් පිළිබඳ කොළඹ තියෙන කාර්යාලය මේ සරලාගතයන් මෙතන කාන්තාවන් ඉන්නවා, පොඩි ළමයින් ඉන්නවා, මේ අය 30 දෙනෙක් හිටියා. ඊට පස්සේ තව එක්කෙනෙක් ළමෙක් මෙහෙදී හම්බුණා. මේ 31 දෙනා දැනට සහ ඉතිහාසයේ අනුගමනය කරපු ක්‍රමවේදය අනුවම ඒ කාර්යාලය විසින් ඒ අය සරණාගතයන් විදිහට හඳුනාගෙන ඒ වෙනත් රටක මේ පිරිස පදිංචි කරවීමේ කටයුතු ආරම්භ කළා. මේ කටයුතු ඉද්ධ කරන්නේ ජාත්‍යන්තරවත් දේශීයවත් පිළිගත් ක්‍රමවේදය අනුගමනය කරමින් නීත්‍යානුකූලව මේ පිරිස සඳහා අවශ්‍ය පරිපාලන කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආගමනික දෙපාර්තමේන්තුව සහ ඒ කාර්යාලයේ සරණාගතීන් පිළිබඳ කාර්යාලයේ මැදිහත්වලා කරමින් ඉන්නේ. මේ අය කුඩා ළමයින් මෙතන ඉන්නවා, කාන්තාවන් මෙතන ඉන්නවා. ඒ නිසා අපේ මිරිහානේ තියෙන ඩිටෙන්ෂන් සෙන්ටර් එකේ රඳවා ගැනීම මධ්‍යස්ථානයේ ඉඩ පහසුකම් මදි නිසා මේ අයට
එක්සත් ජාතීන්ගේ සරණාගතිපති කාර්යාලයේ වියදමින් සහ එයාගේ අනුදැනුමින් අනුග්‍රහයෙන් වෙනත් ස්ථානයක මේ අය වෙන රටක පදිංචි කරවීමේ කටයුතු අවසන් වන තෙක් නවත්තලා තියන්න තීරණය කරා. ඒ අනුව ඒ ගල්කිස්සේ වෙනම ස්ථානයක මේ අය සඳවාගෙන ඉන්නවා, මේ අය තියාගෙන ඉන්නවා. මොකද මේ අයගේ ජීවිතවලටවත් අනතුරක් වුණොත් ඒකට ලංකා විදිහට අපි ඒ වගකීමෙන් අපි වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඒක ඒ අයගේ ජීවිතයේ ආරක්ෂා වෙන ආකාරයට අවශ්‍ය පහසුකම් සලසන්න ඕනේ. එහෙම නැතුව මේ අයට ලංකාවේ පුරවැසි නීතිය අනුව කිසිම කෙනෙකුට පුරවැසිභාවය මෙතෙක්කල් අපි දීලත් නැහැ, ඉදිරියට දෙන්නෙත් නැහැ. පුරවැසි නීතිය අනුව ඉතා පැහැදිලි. ඒ නිසා මේ අය සරලාගතයේ විදිහට අපට දැන් තියෙන ක්‍රමවේද අනුව මේ අය ඒ එක්සත් ජාතීන්ගේ සරණාගතය පිළිබඳ කාර්යාලය විසින් වෙනත් රටක් සමග සම්බන්ධීකරණය කරලා ඒ මේ සරණාගතයෙන් සියලු දෙනාම ඒ රටේ පදිංචි කරන තෙක් මානුෂීය වශයෙන් ඒ අවශ්‍ය පහසුකම් මිනිස්සු විදිහට ලෝකේ ජීවත් වෙන සියලුම ආගම්වලට අදාළව ඒ සරණාගතයින්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් ඒ අවශ්‍ය පහසුකම් ලබා දීමේ කටයුත්තට තමයි ශ්‍රී ලංකා ආගමනිකර දෙපාර්තමේන්තුව රජයත් මැදිහත් වෙලා ඉන්නේ. මෙහා රණසිංහ මහත්මයා, මම ඔබට පොඩි බාධා කිරීමක් කරනවා. ආගමනික වෙන දෙපාර්තමේන්තුවේ පාලක අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට ඔබතුමාට කියන්න පුළුවන්ද මේ මෙවැනි සරණාගතයන් තවත් ලංකාවට එන්න කොයිතරම් හැකියාවක් තියෙනවද කියන එක? කියන්නේ ගුවන් තොටුපළ හරහා වුන්ට එන්න පුළුවන් කමක් තියෙනවද කියන එක පැහැදිලි කරන්න, සහ වෙනත් ක්‍රමවලින් ඔවුන් එයිද තව? දැන් මේ කියන සරණාගතයින්ට රොහින්යා පිරිසට ගමන් බලපත්‍ර ඒ රටෙන් නිකුත් කරන්නේ නැහැ. විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ. මේ අය විදේශ ගමන් බලපත්‍රයක් නැතුව ලංකාවේ කිසිම වරායකින්වත් වෝර්නින්ග්වත් මේ ලංකාවට එන්න කිසිම ආකාරයක අවශ්‍යතාවය ඊට ප්‍රස්තාවක් නැහැ. ඒක නිසා ගමන් බලපත්‍ර නැති අය මේ අය මුහුදෙන් ආවේ. සමහරට මේ අය වෙන රටකට යන අතරතුරේ අතරමං වුණා වෙන්න පුළුවන්. ඒක නිසා ගුවනින්වත් එහෙම නැත්නම් වරායවන් වලින්වත් ලංකාවට එන්න මේ වාගේ අනාගතයේදී එන්න කිසිම ඉඩ ප්‍රස්තාවක් නැහැ. ඉතිහාසයේ අවස්ථා දෙකකදී 2008 සහ 2013 මේ වාගේ කණ්ඩායම් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ කණ්ඩායම් දෙකම 55 දෙනෙකුයි ඊට පස්සේ 115 දෙනෙක්, මේ දෙගොල්ලම නිශ්චිත විදිහට ක්‍රියාමාර්ගය අනුගමනය කළා, වෙන රටවල් වල පදිංචි කරලා තියෙනවා. එක කණ්ඩායම 2015 වෙරේ, ඊට කලින් කණ්ඩායම 2008 ආපු කණ්ඩායම 2013 යවලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිසත් මේ දැන් ඉන්න ඔය 31 දෙනා අනිවාර්යයෙන්ම මේ වෙනත් රටක පදිංචි කරවන තෙක් පමණයි ලංකාවේ ඉන්නේ. ලංකාවේ ඔය කියන කිසිම කෙනෙකුට පුරවැසිභාවය දෙන්න කිසිම හැකියාවක් නැහැ, තීරණය කරලත් නැහැ අපි. ඒක නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි කිසිම හැකියාවක් නැහැ, තීරණය කරලත් නැහැ අපි. ඒක නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි කරන්නේ නීත්‍යානුකූල පිළිගත් ක්‍රමවේදයේ අනුගමනය කරන එක සහ අන්තර්ජාතික ප්‍රවෘත්තීන්ට සහ ඒ ක්‍රියාමාර්ගවලට අනුගතව ඒ අනුව ආයතන වශයෙන් අපේ ආයතනික රාජකාරී කටයුතු සමමයක කරන්නේ අපි මේ. අවසාන වශයෙන් අපට කියන්න, මෙවැනි ජනතාවන් අපේ රටේ සුළු වශයෙන් හෝ තැන් තැන්වල රැඳී සිටිනවා වෙන්න පුළුවන්, අනාගතයේදීත් මෙවැනි පිරිස් එන්න පුළුවන් ලංකාවට ඇවිල්ලා ඔය වගේ සුළු පිරිස් රැඳී සිටින්න පුළුවන් යම් යම් තැන්වල එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයේ රැකවරණ යටතේ. එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයන් ඔබේ වටපිටාවේ ඉන්නවා නම් ඔවුන්ට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය, ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් අපේ ජනතාවට ලබා දෙන්න. දැන් සාමාන්‍ය පොලිස් ස්ථාන තියෙනවා ලංකාවේ හැම තැනකම. ආගමනික දෙපාර්තමේන්තුව විදිහට අපි මේ පොලිස් ස්ථාන සමග සම්බන්ධීකරණය කරමින් රජයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් අපි මේක ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසියම් ආකාරයක නීති විරෝධීව හෝ ක්‍රම විරෝධී විදිහට මෙයාගේ හැසිරීම් රටාවන් නැත්තම් වෙනත් වෙනත් කාර්යයන්වල නිරතව ඉන්නවා නම් මහජනතාවට තියෙන වගකීම ආගමනික වෙන දෙපාර්තමේන්තුවට හෝ ළඟම තියෙන පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම. ඊන් පස්සේ අපි නිශ්චිත ක්‍රියාමාර්ගය ක්ෂණිකවම ගන්නවා. අපි නීති විරෝධීව ලංකාවේ ඉන්න මොනම ආකාරයේ පුද්ගලයෙක්වත් රටින් පිටත් කරන්න යවන්න අපි පැකිලෙන්නේ නැහැ. ඒකට අදාළ ක්‍රමවේද අනුගමනය කරමින් ක්ෂණිකවම අපි ඒ පුද්ගලයන් රටින් පිටත් කිරීමේ ක්‍රමවේදය කරනවා.
ඒ කියන්නේ විදේශිකයෙක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන ක්‍රමවේදය නීති රීති සහ ඒ පාරිසරික අංගෝපාංගයට පටහැනි විදිහට හැසිරෙනවා නම් යම් කිසි කෙනෙක් ඒ ඕනෑම පුද්ගලයේ ක්ෂණිකවම රටින් පිටත් කිරීමේ හැකියාව නීතිමය ශක්තිය හැකියාව අපිට තියෙනවා. මහජනතාවටෙන් අපි ඉල්ලන්නේ ඒ වාගේ යම් කිසි නීත්‍යානුකූල නොවන ආකාරයකට කොයි යම් ස්ථානයක හරි ඉන්නවා නම් ක්‍රියාත්මක වෙනවා නම් අපට දැනුවත් කරන්න ලිඛිතව හෝ වාචිකව අපට හෝ පොලිසියට. ඉතින් පොලිසියයි ආගමික දෙපාර්තමේන්තුව ඉතාමත්ම සහයෝගයෙන් සමීපව වැඩ කරන්නේ. ඒ ඉල්ලීම තමයි මට පාලක ජනරාල්වරයා ඇසුරේ කරන්න තියෙන්නේ. අපි නිශ්චිත ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. දේශීයව අනුමත ක්‍රමවේද නීති රීති අනුව සහ ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් තමයි අපි මේ රාජකාරී කරන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක අධ්‍යක්ෂ ජනරාල් නිහාල් රණසිංහ මහත්මයා. නීතිය ඔබේ අතට ගන්න එපා, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ හා සම්බන්ධ බලධාරීන් වගකිවයුත්තන් සිටිනවා. ඉතින් ඒ එක්කම තව ඔබ මතකත භාගත යුතු කාරණයක් තමයි අනවසර ජනරාශි නිර්මාණය වෙන්න පුළුවන් මෙවැනි ප්‍රකෝපකාරී පෙළඹවීම් එක්ක. ඒ වගේ අනවසර ජනරාශියක් ඇතුළට ඔබ ඇතුළු වුණයින් පස්සේ ඔබ හැසිරෙන ආකාරය ඇත්තටම ඔබත් දන්නේ නැහැ හරියට. ඒ නිසා ඇතැම් විට ඔබ හැසිරෙන්නේ අප බලාපොරොත්තු වෙන විදිහට, සමාජයේ බලාපොරොත්තු වෙන විදිහට විතරක් නෙමෙයි, ඔබවත් බලාපොරොත්තු නොවන විදිහට වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඔබ අතිනුත් බොහෝ වැරදි සිදු වෙලා ඔබත් අමාරු වෙටෙන්න පුළුවන්. ඒ නිසා කිසිසේත්ම නීති අතර ගන්න එපා. මෙවැනි ප්‍රශ්නවලදී ඕනෑම ප්‍රශ්නයකදී ඔබට පොලිසියට වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතනවලට දන්වලා අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා. අද විශේෂ සාර ප්‍රභාගිර වැඩසටහනක් අපිට හදිසිය සංවිධානය කරගෙන කරන්න සිදු වුණා. මේ ප්‍රශ්නයත් එක්ක රෝහිංයා සරණාගතයන් ලංකාවට එනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් සහ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අපත් එක්ක සාකච්ඡා කරන්න සම්බන්ධ වුණා විශාල පිරිසක්. ඒ හැම කෙනෙකුම අපට සම්බන්ධ කරගන්න බැරි වුණා. සමාජ මාධ්‍ය ඔස්සේමත් අපට ප්‍රතිචාර ලැබුණා. කෙසේ වෙතත් ඔබ සැමට ස්තුතිය ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන්. මම අජිත් පෙරකුම් ජයසිංහ සාර ප්‍රභාගිරෙන් සමුගන්නවා.